සුබෝදය සනක්. එදාසේ තීරණාත්මක කතාවකින් පසුව, ඒ රාත්‍රියේ ආපු තීරණාත්මක කතාවකින් පසුව අද අපි උදෑසන ඒ ගැනත් ඉන් අනතුරු ඇතිවන තත්ත්වයන් පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඔබ මුණ ගැහෙන්නේ තියෙනවා ඒ පිළිබඳව කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කරන්නට ආරම්භ කරමු. පත්තරේ විස්තරය. අටවන පාර්ලිමේන්තුව විසුරු හැරීමේ කතා පුවතයි ඊයේ රෑ එන්නේ. හුඟක් අය කියන්න ගත්තා ඔය අටවන පාර්ලිමේන්තුව කියලා කිව්වම ප්‍රශ්න කරන්න ගත්තා, නැත්තම් හිතන්න ගත්තා ඇත්තටම මේක ඇට වූ පාර්ලිමේන්තුවක්ද කියලා. ඇයි ඒ? අර 2015 ලබා දුන්නු ජනවරම පසුව කොයිතරම් විකෘතිතාවයට පත් වුණත්ද පාර්ලිමේන්තුවේදී ඔළු ගෙඩි එහා මෙහා මාරුවේම එක එක බලවේග එක එක කණ්ඩායම් හදා ගැනීම, එතකොට එකට හිටපු කණ්ඩායම් දෙකට බෙදීම, මේ වගේ කතන්දරත් එක්ක විවිධ තැන්වලට ගියේ. දැන් ඔන්න ඔබට ජනමතය උරගා බලන්නට අවස්ථාවක් වෙනවා. මේ ජනමතය ප්‍රකාශයට පත් කරන්නට අවස්ථාවක් වෙනවා. හරි ජනමතයට අනුව පාර්ලිමේන්තුවක් ගොඩනගන්නට ඕනෑම අභිලාෂයකට අනුව තමන්ට කැමති පක්ෂයකට ඡන්දයේදී තමන් කැමති ප්‍රවාහයකට ඡන්දය භාවිතා කර හැබෑ ජනමතයේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්න පුළුවන් අවස්ථාවකට මඟ පෑදිලා තියෙනවා. අපි ඒ ගැන පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ ඇසුරින් කතා කරමු. පාර්ලිමේන්තුව විසිරුවයි ජේටී ද සිල්වා මව්බිමට ලියන ඡන්දය අප්‍රේල් 25 නාම යෝජනා මාර්තු 12 සිට 19 දක්වා නව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම මැයි මාසේ 14 වෙනිදා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඊයේ රාත්‍රියේ විසුරු ආරුන් ලැබුවා. ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්තරින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ පේනවා නේද ප්‍රධාන ශේෂ පාටයට පිටුපස්සෙන් තියෙන ගැසට් එක. ඒ අනුව මීළඟ මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මාර්තු 12 ඉඳන් 19 වෙනිදා දක්වා සිදු කෙරෙනවා. 19 දවල් 12ට ඒ කටයුතු අවසන් වෙනවා. එතකොට අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම මැයි මාසේ 14 වෙනිදා කැඳවන බවත් සඳහන් කිරීමක් වෙනවා. එකම 2019 නම් ඔබ මුලින්ම ලියාපදිංචි වුණේ චන්දිමි නාම ලේඛනයේ ඔබට වරම ලැබේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ 2019 සහතික කළ චන්දිමි නාම ලේඛන යටතේ පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මැතිවරණයේදී 1,62,63,085 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලබා සිටිනවා. මේ අතරේ අලුතෙන් ලියාපදිංචිය ලැබූ චන්දිමියන් 271,789 දෙනෙකුට තම කුළුදුල් ඡන්දය පාවිච්චි කිරීමට 25 වෙනිදා අප්‍රේල් අවස්ථාව හිමි වෙනවා. ඔන්නෝකයි කතාව. අපි කතාව දීර්ඝ වශයෙන් කිව්වා. අනිත් පත්තරේ එක ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ දාන විදිය දැන් අපි බලමු. මේ ලංකාදීපේ පාර්ලිමේන්තුව විසිරුවා හරි මහචන්දේ අප්‍රේල් 25 නාම යෝජනා ලබන 12 19 වෙනිදා අතර රංජන් කස්තුරි ආද ලංකාදීපේට ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ වාර්තා කරන්නේ. ඒකම අද දිවයින පත්තරේ පැත්තට යමු. මේ අද දිවයින පත්තරේ සම්බන්ධයෙන් ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ තබන ආකාරය. පාර්ලිමේන්තුව විසිරුවයි මහචන්දේ අප්‍රේල් 25 නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 තෙක් නව පාර්ලිමේන්තුවේ මංගල සැසිය මැයි 14 ශ්‍යාම් නුවන් ලසිත දුමින්ද රනිල් ධර්මසේන දිවයිනට දාලා තියෙනවා. හරි ඕකයි කතාව. දැන් ඊළඟ කතාවට හැරෙන්නට කලින් ඔබට පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔබ කැමති දේශපාලන ධාරාවක් ඔබ තෝරා ගන්න. එතකොට ඒ කොයි ධාරාව ඔබ තෝරා ගත්තත් ඒ ධාරාවෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනි අය කවුද කියලා හරියට තීරණ ගන්න. මොකද පෞගේ වක්වානුවල කවුද කොහොමද ක්‍රියාත්මක කළේ? ඒ දේශපාලන ධාරාවල සුදුස්සන් කවුද? ජනතාවට හිතවාදී වෙන්න පුළුවන්කම තියෙන්නේ කාටද? අන්න ඒකයි තෝරා බලන්නට අවශ්‍ය වෙන්නේ. ඒ පිළිබඳව හොඳින් හිතන්න. පරමාධිපත්‍යයේ ජනතාව සතුයි. දාපු සෙල්ලම් ඔක්කම අන්තිමට ඔබ හමුවට එන්නට ඕනි. දවස ඇවිල්ලා තියෙනවා ළඟ. දැන් ඔබේ වාරයයි. ඒ නිසා ඔබේ වාරිය හරියට ක්‍රියාත්මක කරන්න. මොන ධාරාවෙන් වුණත් කාට නාම යෝජනා දුන්නත් ඒගොල්ලන් විශ්වාස කරන්න පුළුවන්ද? මොකද ගැලපෙනාට නාම යෝජනා දෙන්න කියලා කිව්වට ඒක වෙනවද? ඒකත් එක්ක කාට නාම යෝජනා දුන්නත් හරි අය යවන්න පරමාධිපත්‍ය හරියට පාවිච්චි කරන්න. හරි, දැන් අපි ඒ දේශපාලන ධාරාවලට යමු. මැතිවරණයක් ඇදවලා තියෙනවා. ඒත් එක්සත් ජාතික පක්ෂය තාම හරි තැනකට ඇවිල්ලා නැහැ. දෙපාර්ශ්වයේ ඇනකොටා ගන්නවා. ඒගොල්ලෝ ඇනකොටා ගන්නවා, ඒගොල්ලෝ ගහමරා ගන්නවා, ඒගොල්ලෝ මතවාදවල හැප්පෙනවා. හැබැයි ඒක සමහරු ඊට පස්සේ මාධ්‍ය හෝ කවුරු හරි කතා කරන්න ගියාම ඒකට අකමැති. එහෙම තත්ත්වයන් අපිට පෙන්නුම් කරනවා. අපි දැක්කා ඒ වගේ තත්ත්වයන් ඊයේ දවසේදීත්. කොහොම හරි අද ලංකාදීපයේ දානවා සමගි ජනබලවේගය පිළිබඳව කතාව. සජිත් සමගි ජන බලවේගයේ පිහිටුවයි අංජුල මහික්ක සහ ඩයනා උදයන්ගඩීලිය. උළෙලට එජාප මන්ත්‍රීවරු 50 දෙනෙක්,
අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් ලකුණකින් ඡන්දයට කියලා තියෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ සමාරම්භක මහෝත්සවයේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් ඊයේ පෙරවරු පවත්වනු ලැබුවා. ඉදිරි මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ සමග අත්ල් බැඳ ගන්නා පක්ෂ සහ සංවිධාන සංකේතාත්මකව සම්මුතියකට එළඹීමද එෙහිදී සිදු කෙරුණා. ජාතික හෙළවරුමේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දමිල ප්‍රගතිශීලී සන්ධානය ඉලංකේ මහජන කොංග්‍රසයේ සහ එක්සත් වාමාංශික පෙරමුණ මේදී සමගි ජනබලවේගයේ සමග ගිවිසුම් වලට එළඹුණා කියලා දාලා තියෙනවා. ෆොටෝ එක්කුත් මේ චතුරේස් කොඩිකාර දාලා තියෙන. ඒ තමයි ඔවුන්ගේ සමගි ජනබලවේගයේ කතන්දරේ. දැන් ඊළඟට එෙහිදී එහි නායකත්වයේ ගත්ත සජිත් ප්‍රේමදාස කරපු කතාවක් අදපත්තරෙන්න පුටා ගන්න සූදානම්. මට මැතිවරණ මෙහෙවන්න දීලා නායකත්වයක් දීලා නාමයෝජනා මණ්ඩලයක් දීලා දැන් මේ ලකුණක් ප්‍රශ්නයක් ගැන කියනෝ. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ කතාව මම මේ පුටා ගන්න. වර්තා කරන්නේ නවෝද්‍යා පවණි. පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ කිසිදු බෙදීමක් සිදු නොවුණු බවත් ලාංඡනය පිළිබඳ ඇති වූ ගැටලු ඇති වූයේ මැතිවරණයේ මෙහෙවීම එක් නායකයෙකු හා මහලිකම්වරයෙකු යටතේ සිදුකර අනිකුත් වග්ගීම් වෙනත් පාර්ශ්වයක් නතුකර ගැනීමට දරන උත්සාහ හේතුවෙන් බවත් එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමක් කරනවා. කකුලෙන් නැදිල්ලක් ගැන පහුගිය දවස්වල කියනවා දක්නට ලැබුණා. මේ අපේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන පක්ෂයක් මාරුවේ මාරුවට රට පාලනය කරපු දෙපාර්ශවයෙන් එක් බලවේගයක් ඩී.එස්. සේනානායකලා හැදු පක්ෂයේ මහාමාන ඩී.එස්. සේනානායක මත දුන්නලා හැදු පක්ෂයේ ඒ පක්ෂය තමයි වර්තමානයේ මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් සජිත් කියන්නේ එහෙම දැන් මේ ලකුණක් ප්‍රශ්නයක් ගැන කියනවා කියලා. හැබැයි රනිල් මෙන්න මෙහෙම කියනවා. රනිල් දන්වයි කියලා අද පත්‍රයේ දාන සජිත් ප්‍රමුඛ පිළට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා දෙන්නට ලෑස්ති රනිල් දන්වයි කියලයි අද පත්‍රයේ වාර්තාව දාන්නේ. ඒක අපි තවදුරටත් කියවමු ලංකාදීප පත්‍රෙන්. සජිත්ට අලියා ලකුණින් නාම යෝජනා දෙන්න එජාපයේ තීරණය කරයි අංජුල මහේක නිමල කුඩුතුවක් කොළියෙන්. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අලියා ලකුණින් තරං කිරීම සඳහා නාම යෝජනා දීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ තීරණය ගෙන ඇත්තේ ජාප නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුවයි කියලා දාලා තියෙනවා. එහෙම කතාවක් එන්නේ. එතකොට නමුත් සජිත් කියන්නේ මට මැතිවරණයේ මෙහෙවන්න දීලා නායකත්වයක් දීලා නාම යෝජනා මණ්ඩලයක් දීලා දැන් මේ ලකුණක ප්‍රශ්නයක් ගැන කියනවා කියලා. එහෙම කතා කරද්දී සජිත්ට අලියා ලකුණින් නාම යෝජනා දෙන්න එජාපයේ තීරණය කරයි. ඒ කියන්නේ මහා දෙයක් වගේ එජාපයේ පැත්තෙන් කතාපුවත වාර්තා කරලා තියෙනවා. ඒ අතර අද ලංකාදීප පත්‍රයට එනකොට മന്ത്രി රංගේ බණ්ඩාර කියනවා ජනබලවේග උළෙලට නොගී විවස්ථාවට එජාප අනුමැතිය නොගත් නිසායි නිමල කොඩුතුවක් කුලියන්. සමගි ජනබලවේගයේ විවස්ථාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර නොගැනීම හේතුවෙන් සමගි ජනබලවේගයේ සමාරම්භ උත්සවයට තමා සහභාගී නොවූ බව එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර කියනවා. ඔහු මේවා සඳහන් කරන්නේ ඊයේ මාධ්‍යවේදීන් ආපු ප්‍රශ්නයකට උත්තර ලබා දෙමින් සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කර ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස බොහොම පැහැදිලි උපදෙස් දුන්නා. ඒක කරන්න බාර දී තිබුණේ සජිත් ප්‍රේමදාස රංජිත් මද්දුම් බණ්ඩාර ඇතුළු කණ්ඩායමට. ඒ අය ව්‍යවස්ථාව හදලා ගෙනාවේ නැත්තම් වැරදිකාරයෝ අපිද? එහෙම රංග ඇහුවේ. අපි ඒ ගැන ඊයේ ඇහුවා රංජිත් මද්දුම් බණ්ඩාරගෙන්. එතකොට රංජිත් මද්දුම් බණ්ඩාර සඳහන් කිරීමක් කළේ සිකුරාදා විවස්ථාව ඉදිරිපත් කළා සංශෝධන සහිතව එතන සම්මත කළා කියලා. කවුද ඇත්ත කියන්නේ? එතකොට කවුද බොරු කියන්නේ? කියනවා විවස්ථාව ගෙනාවේ නැත්තේ ඇයි කියලා රංගේ බණ්ඩාර අහනවා. දැන් මේ දෙගොල්ලක් කතා කරනවා. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා පවා දැනගන්න ඕනි මොකද්ද කතාව, කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා. ඒ ගැන ඇහුවම රංජිත් මද්දුම් බණ්ඩාරට ඒ වහනවා කියලා ඊයේ ඩෝංගිය. එතකොට ඒක කතන්දරය. ඊට පස්සේ අද තවත් කතාවකට අවධානය යොමු කරන්න සූදානම්. කතා කීපයක් තියෙනවා. තාමත් අපි එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ ඉන්නේ. එජාප මන්ත්‍රී හේෂා විතානගේගේ කතාවක්. සමගි ජනබලවේගී ආපසු හරවන්න කිසිවෙකුටත් ඉඩ දී යුතු නැහැ. ආරිරත්න රණබාහු එළියන්. සමගි ජනබලවේගී ආපසු හැරවීමට කිසිසේත් අවස්ථාවක් නොදිය යුතුයි රත්නපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හේෂා විතානගේ කොළඹ ඊයේ පැවති මාධ්‍යාමුඛදී සඳහන් කිරීමක් කරනවා. ඔ කියන්නේ මේක ආපසු හරවන්න කිසිවෙකුටත් ඉඩ දෙන්නේ දිය යුතු නැහැ කියලා. සජිතුත් කිව්වා තිබ්බ පය පොඩ්ඩක්වත් ආයෙත් පස්සට ගන්නෙ නැහැයි කියලා. එතකොට අනිත් පැත්තෙන් මොනවද කියන්නේ? එජාපේ අලියා ලකුණින් සියලු අසුන් වලට තරං කරනවා. රවි කරුණානායක මේ කියන්නේ.
නිවල කොඩුතුවා කුලියන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් දිවයිනේ සෑම ආසනයකටම තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කිරීමක් කරනවා. ඒක මේ දාලා තිබ්බේ. ඒගොල්ලෝ එහෙමයි කියන්නේ. එතකොට දැන් හංසයා ලකුණ අලියා ලකුණ නැත්තම් හංසයා ලකුණ හංසයාත් නොලැබෙන තත්ත්වයක් තියෙන්නේ. හංසයා පිළිබඳව කතන්දරයේදී සඳහන් වෙන්නේ කොන්දේසිය අරවාමෙම ආව කියලා. හැබැයි රවි කරුණානායක ඒ ගැන කියන කතන්දරේ අපි ඔබට කියන්න සූදානම්. හංසයා ගන්න සමගි ජන බලවේගයේ මාස 3ක් කිසිම සාකච්ඡාවක් කළේ නැහැ. චමින්ද සිල්වලියන් සමගි ජන බලවේගයට හංසයා ලකුණ අහිම් වී ඇත්තේ හංසයා ලකුණ හිමි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වරදක් නිසා නොව සමගි ජන බලවේගයේ මාස 3ක් තිස්සේ හංසයා ලකුණ ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා නොකළ නිසායි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඊයේ සඳහන් කිරීමක් කළා. කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? දැන් කියනවා හංසයා ගන්න සමගි ජන බලවේගයේ මාස 3ක් කිසිම සාකච්ඡාවක් කළේ නැහැ කියලා. ඒ කියන්නේ රවි කරුණානායක. එතකොට අද මව්බිම් පත්‍රයේ දානවා කතාවක් එජාපයේ දෙකඩ වෙයි අලියා ලකුණ නැති කිරීමේ පාපයට කරගහන්න බෑ උපතිස්ස පෙරේරාගේ වර්තාවක්. මේමයි සටහන දාලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ නිල සලකුණු අලියා ලකුණෙන් හැර වෙනත් සලකුණකින් තරඟ නොකරන බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් දැඩි ස්ථාවරයක සිටීමත් සමග ජන බලවේගය ලෙස වෙනම තරඟ කරන බවට සජිත් පාර්ශ්වයේ තීරණය කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකක් ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි අනාවරණය වෙනවා. පෙරේදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයට සමග ජන බලවේගයට අදාළ ව්‍යවස්ථාව ඉදිරිපත් නොකිරීම නිසා එජාපයේ මූලික වූ සන්ධානයක් ඉදිරියට ගෙන යාමට බාධා පැමිණ ඇතැයිද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක්ද අලියා ලකුණින් තරඟ කළ යුතු බවට අවධාරණය කිරීම නිසා ඉන් බැහැරව කටයුතු කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවද ඊයේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍යාමුකදී රවි කරුණානායක කියන. ඇත්තටම ජනතාවත් නැත්තම් විශේෂයෙන්ම අපි එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා ගැන කතා කරමු. ඔවුන්ටත් හිතා ගන්න බැරි වෙලා ඉන්නේ මේ කතන්දරයේදී කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියන කතන්දරේ. ඒ අතරේ නැවත වතාවක් කතාවකට යනවා කරු ජයසූරිය. ඔබට මතකද මේ දෙපාර්ශ්වය ගැන කතා කරනකොට සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය කියලා කියනකොට අදයි එච්චර කතා වුණේ. ඊට කලින් කරු පාර්ශ්වය කියන තුන්වෙනි පාර්ශ්වයක් පිළිබඳවත් කතා බහට ලක් වුණා. මැදට කරු ආවා. නමුත් ඊට පස්සේ ඒ ගැන වැඩිය කතා බහට ලක් වුණේ නැහැ. අර කිව්වේ මමත් කිව්වේ ඔබට ඊරු සඳු අතරට කවුද අරස් වෙනවා වගේ කතන්දරයකට ඒ දවස්වල ඒ ගැනත් කිව්වා. මට මතකයි. එතකොට දැන් කරු කියපු කතාවක් අද පත්තර වාර්තා කරනවා. මම මේ ගන්න හදන්නේ ලංකාදීපෙන්. බෙදුනොත් කාටවත් මගින් සහායක් නැහැ. කතානායක එජාප සමගි ජනනායකයන්ට කියයි. සුජිත් තේවාජුලිගේ එළියන්. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පිරිසක් හා සමගි ජන බලවේගයේ නායකයෝ පිරිසක් ඊයේ පස්වරුවේ කතානායක කරු ජයසූරිය හමුවේ පක්ෂයේ අර්බුදයේ විසඳීමට මැදිහත්වන්නේ ඉල්ලීමක් කරලා තිනෝ. මේ පිරිස ඊයේ පස්වරුවේ කතානායකවරයා හමු වී තිබුණේ අවස්ථා දෙකදී. එකට හමු වෙන්නත් බැරුව මේගොල්ලෝ ඉන්නේ. අවස්ථා දෙකදී හමුලා තියෙන්නේ. පක්ෂයේ අර්බුදයේ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තිබුණා. සමගි වී එකට කටයුතු කරන්නයි කතානායකවරයා දෙපාර්ශ්වයෙන්ම දැඩිව ඉල්ලීම් කර තිබූ බව ආරංචි මාර්ග කියනවා. තමා මුල සිටම මේ ඉල්ලීම කළ බව මෙහිදී සිහිපත් කර ඇති කතානායකවරයා තමා අද අවසන් වශයෙන් ඒ ඉල්ලීම කරන බව ප්‍රකාශ කරනවා. පක්ෂයේ බෙදුනොත් ඉදිරියේදී කිසිදු ජයග්‍රහණයක් අත්පත් කරගත නොහැකි බවත් බෙදී කටයුතු කළොත් තමා කිසිදු පාර්ශ්වයකට උදව් නොකරන බවත් කරු ජයසූරිය එෙහිදී දෙපාර්ශ්වයට පවසා තිබෙනවා කියලා දාලා තියෙනවා. දෙපැත්තටම කියලා මේ බෙදුනොත් කිසිම ජයග්‍රහණයකට යන්න බෑ, කිසිම උදව්වක් කරන්නෙත් නෑ, කාටත් සහායක දෙන්නෙත් නෑ කියලා. එතකොට කතානායකවරයා මුණු UNP කණ්ඩායමට පාලිත රංගේ බණ්ඩාර, අකිල විරාජකාරීවසම්, රවි කරුණානායක, දයා ගමගේ අර්ජුන රණතුංගේ ඇතුළත් වෙලා හිටියක් කියලා කියනවා මේ පාර්ශ්ව දෙකේ කතාව. එතකොට සමගි ජන බලවේගය වෙනුවෙන් කතානායකවරයා හමුණේ රංජිත් මද්දුම් බණ්ඩාර ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් කියලා දාලා තියෙනවා. ඔන්න UNP කතාව මහා මැතිවරණයක් ඇඳවා තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරලා තියෙනවා. හැබැයි එහෙම තත්ත්වයක් තුලත් මැතිවරණයට දිනයක් නියම කරලා තියෙනවා, නාම යෝජනා දින නියම කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුල UNP දෙපාර්ශ්වයේ බෙදුම් රේඛාව හටගෙන තිබෙන්නේ පැහැදිලිවම දැන්ට පේන්න තියෙන තත්ත්වයට ඔවුන් පාර්ශ්ව දෙකෙන් එන හැඩක් පෙන්වුම් කරන්නේ. ඊළඟට තවත් කතාවලට අපි යමු. UNP පැත්තට පොඩ්ඩක් නැවතීම තියලා අද පත්තරේ ප්‍රධාන පිටුව මේ 19 සංශෝධනය කරන්න 3 2 බලයක් ඕනේ. ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ කියනවා.
මාධ්‍යවේදීන් අහනවා බහුතරයක් නැතිවත් 19 ගේන්න එජාපයට ඉඩ දුන්නේ ඇයි කියලා නිදර්ශනී වික්‍රමසිංහ ලිය. එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් නොමැති අවස්ථාවකදී පවා 19 වෙනි සංශෝධනයේ සම්මත වීම බැඳුම් කර ගනුදෙනු ඇතුළු විවිධ දෑ සිදුව බවත් ඒ අනුව බහුතර බලයක් සහිතව එවකට විපක්ෂයේ සිටීමෙන් වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කුමක් කළේදැයි මාධ්‍යවේදීහු ඊයේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියා කියලා අද පත්තරේ දාලා තියෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත විශ්වාසය තබා 19 වෙනි සංශෝධනයට සහාය දුන් නමුත් නැවතීම සංශෝධනය වෙනස් කිරීමට අවශ්‍ය ඇති බැවින් පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ සමාජිකයන් මෙම මාධ්‍ය හමුවේදී ජනතාවගෙන් ඉල්ලා සිටි අතර එෙහිදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ඇහුවා කියලයි දන්. ඇත්තනේ අහපු ප්‍රශ්නේ බහුතරයක් නැතිවත් 19 ගේන්න එජාපයට ඉඩ දුන්නේ ඇයි? එතකොට දුරදිග බැලුවේ නැද්ද? ඔය ප්‍රශ්නේ තියෙනවා අහන්න වෙනවා. හරි ඊට පස්සේ අපි යන්න සූදානම් ලංකාදීපයේ පත්තරේ පැත්තට. ඔබ දන්නවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පැත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුක්කුව ගැහුවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිබඳව සහ පොජ්ජන පෙරමුණේ දෙපැත්ත අතරත් කතාවක් යනවා. ඒ අතර විශේෂයෙන්ම කතාබහට ලක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගැන. ඔහුත් නිකන් ඉන්නේ, ඔහුත් අරවා මේවා කියනවා. මෙහෙම කරනකොට මෙහෙම කරනකොට අරන් ගියා. අන්න එහෙමද කියන්නේ? ඒ කීප ඔහු තවත් කතාවක් කියලා තියෙනවා. අද ලංකාදීපේ දාලා තියෙන පෙරේද කියපු කතාවක් කියලා. කිසිදා නොතිබුණු ලෙස පොළොන්නරුවේ දැන් රාජ්‍ය භීෂණයේ පැතිරලා හිටපු ජනපති මෛත්‍රී කියන්නේ හිඟුරක්ගොඩ පියතිලකයිලිය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාස කීපයක් තිස්සේ කිසි දිනක නොතිබුණු ලෙස රාජ්‍ය භීෂණ පැතිර ගොස් ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා ප්‍රකාශ කරා කියලා දාලා තියෙනවා. කාගෙනද එතකොට මේ කියන්න හදන්නේ? මේක පොළොන්නරුවේ ප්‍රශ්නයක් බවට බරපතල ලෙස මේ වෙන විට පත් වෙලා තිබෙනවා. එතකොට ඒ ගැන දැන් මේ දවස්වල විවිධ අදහස් යනවා. රාජ්‍ය අමාත්‍ය ශයන් සේමසිංහ කරපු ප්‍රකාශයක් මම අද පත්තරේ ප්‍රධාන පිටුවෙන් උපුටා ගන්න සූදානම්. හිටපු ජනාධිපති පොජ්ජන පෙරමුණට ලං වී ඇත්තේ ඩීල් එකකට විය හැකි නිදර්ශනීය වික්‍රමසිංහලයන්. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ප්‍රමුඛව බියවනු ඇති ඉදිරි ආණ්ඩුව අස්ථාවර කිරීම යටි අරමුණු කර ගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට ලං වී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂි ඔප්පු වී ඇති බවත් සංවර්ධන බැංකුව ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය සෙහන් සේමසිංහ අද පත්‍රයට කිව්වා කියලා මේකේ දාලා තියෙනවා. අද පත්‍රයට කියලා තියෙන්නේ ශ්‍රියාන් සේමසිංහ හිටපු ජනාධිපති පොදුජන පෙරමුණට ලං වී ඇත්තේ ඩීල් එකකට විය හැකි. එහෙම කතන්දරයක් තියෙන්නේ. එහෙමනම් කාගෙත් එක්ක ඩීල් එකද? ප්‍රශ්නේ ඉතුරු වෙනවා. ඒ අතරේ UNP රංගේ බණ්ඩාරත් පහුගිය දවස් තුනෙන් දැම්ම ඊයේ වෙනකම්ම හිටපු ජනාධිපතිවරයා පිළිබඳව වාග් ප්‍රහාර එල්ල කරනවා. අද මවුබි මේ ගැන කතාව දාලා තිනවා. මෙන්න බල කට බොරු කිව්වත් දිව බොරුණු කියන බව මෛත්‍රීගේ කතාවෙන් ඔප්පු වෙනවා. ඔහු හොඳම පාඩම ඉගෙන ගත්තේ රනිල්ගෙන් කියලත් සඳහන් කිරීමක් කරනවා. එයාතර මේ ආණ්ඩුවේ රැකියා ලක්ෂ්‍ය ප්‍රෝඩාවක් කියලත් ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. දැන් මේ වෙන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කතාව දැන් දේශපාලන කරළිය නැගලා යනවා. විවිධ ප්‍රතිචාරයේ කතාවට හම්බ වෙනවා. ඒ කතාවත් මතක් කරගෙන අනිත් ප්‍රතිචාර පැත්තටත් පොඩ්ඩක් ගියන් ආවොත් හොඳයි. උදේට පරාක්‍රම හමුදුරේ බන්ට් එකේ මම ඇවිදිනවා. දැන් මේ පහුගිය දවසක ඇවිදිනකොට මම හොඳ දර්ශනයක් දැක්කා. දියකාවෙක් ඇවිල්ලා මාළුවෙක් ඉන්න තැනට ඕම ගහලා මාළු අරගෙන ගලක් උඩට ගියා. එක පාරටම දියකාව දන්නේ නැහැ. උඩ ඉඳලා උකුස්සෙක් ඇවිල්ලා මෙහෙම කරලා දියකාවගේ කටේ හිටු මාළුව මෙහෙම කරනකොට අරගෙන යන්න ගියා. අපි ගහන ගැහිල්ල උකුස්ස ගහන වගේ තමයි ගහන්නේ. සම්පූර්ණම ඇත්ත. මේ මෛත්‍රීපාල සිරිසේන ගහන්නේ උකුස්ස ගහන ගැහිල්ල තමයි ගහන්නේ. පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවෙන්න කලින් ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිසියාකාර විමර්ශනයක් සිදු වුණා. ඒ උදවිය අත්අරංගුවට ගැනීමට වරෙන්තු ලබාගෙන තියෙන වෙලාවේ තමයි මෛත්‍රීපාල සිරිසේන කොහෙදෝ යන නාමල් කුමාර එකතු වෙලා උකුස්සා ගහන විදියටම නාලක සිල්වට ගැහුවේ. ඒක ඇති වෙච්ච එකම ප්‍රතිඵලය 300කට වැඩි කතෝලික බැතිමතුන් පිරිසක් ඝාතනය කිරීමට ඉඩ හැරීමක්. ආපහු අපිත් එක්ක කොහමත් එනවාට අපි කැමති නැහැ. අපි අර රෑ වැටුණ වලේ දවල් වැටෙන්න බෑ. ඔව් දැන් එහෙ ගිහිලා ඉතින් මොනවාරි කොම්පිට්ටු හරි මොනවාරි කණ්ඩ ඒ පැත්තේ. තුමාම කියලා තියෙනවා එයා මේ පහර දෙන්නේ උකුස්සෙක් වගේ කියලා. අපි දැක්කනේ උකුස්සා සහරාන්ට පහර දුන්න හැටි. සහරාන් පහර දෙනකොට උකුස්සා හැංගිලා හිටියා සිංගප්පූරුවේ. කාරණා කීපයක් තියෙනවා.
ඒ කාරණාවලට විතරයි එතුමත් එක්ක අපි එකගේ. මේ 2015 සම්බන්ධ වුණ පුජ්‍යලයම නැවත මේ පාර්ශ්වය ඇතුළේ ඉන්නවා. දැන් එයාගේ ප්‍රකාශත් එක්ක මෙවර නිකන් නිකම්ම අපේ උත්තර අප්ප කාලය යනවා කියන තමයි පේන්නේ. අපි සන්ධානයක් ගොඩනැගි ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව ඕනෑම සතෙක් එක්ක ඉන්න පුළුවන්. පොළොන්නරුව සිද්ධීන් සමස්ත දේශපාලන ලඟු කරන්න එපා. නමුත් අපි සමස්තයක් වශයෙන් ඉතාම ශක්තිමත් සන්ධානයක් අපි ගොඩනගෙන තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම් නායකයා විදිහට අනිවාර්යයෙන්ම කටයුතු කරන්නේ මම. ඉතින් මම එතෙන්දී අර නම රැගෙන යන්න වෙන්නේ එතුමා අපේ කණ්ඩායමෙන් ඉල්ලන්න ආවොත්නේ. නමුත් මටත් ඕන පොහට්ටුවෙන්ම යන්න කියලා සිරිසේන මහත්තයා කියලා හිටියොත් ඉතින් ඒකට සමහරට එතුමාට අවස්ථාවක් දෙයිනේ. අර උකුස්ස කතාවක ඒකට තව කල් ගිහිල්ලා උත්තර දෙන්න නේද? අපි පොළොන්න රොෂාන් බලන්නකෝ. මෛත්‍රී මහත්තයර බයිනවා. හැබැයි අපි සන්ධානයේ සභාපතිවරයා මෛත්‍රී මහත්තයා. ඇත්තටම මේ සභාපතිකම හිමි වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයාට නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් හෙට දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා වෙන්නේ වෙන කෙනෙක් නම් මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා නෙවෙයි. ওই සභාපති තනතුරේ ඉන්නේ ඒ අලුත් කෙනා. නැතු අපි දීපු සභාපතිකම නෙවෙයි. ඉතින් ඒ සභාපති පුටුවේ හිටියත් මොක වුණා කපහුගිය කාලේ කරපු දේවල් වල ප්‍රතිපාක වලට මුහුණ දෙන්න වෙනවා. කිචොබ ජනාධිපතිතුමාට දැහැ ගන්න තියා. දැන් මේ කෙලින් හිට ගන්නවත් පණ නැතු ඉන්නේ. ඔය කුචානම් කතා කරකොට ඔය ගණන් ගන්න දෙයක් නෑ. ඒ අයගේ කතාබ සියලුම පාර්ශවවල සියලුම මතවාද සියලුම අදහස් ඒ අය කියන විදිය අපි ඔබ හමුවේ තබනු. මොකද මේ කතාබ කොයි විදියද කියලා දේවල් පිළිබඳ හොඳට අහලා දැකලා බලලා කල්පනා කරලා අවසන් තීරණය ගන්න තීරකයා රටේ ජනතාව. ඊළඟට අද දිවයින පත්තරේ දානවා සිවිල් ආරක්ෂක 2000කට ගිනියාවෙ නිකුත් කිරීම. වනජීවී ඇමති ඇතුළු 24 දෙනෙක් උසාවි කැඳවයි. ඒජේ අබේනායක ලිය. අලිමිලිස් ගැටුම වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2000කට ගිනියාවෙ නිකුත් කිරීමට ගෙන ඇති කැබිනට් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලැබුණු 27 වෙනිදා අධිකරණ හාමුවේ පෙනී සිටින ලෙස දන්වා වනජීවී හා පරිසර ආරක්ෂණ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු 24 දෙනෙකුට නොතිස් යැවීමට අභියාචනා අධිකරණයේ නියෝග කළ පුවතක් මේ දාලා තියෙනවා. ශ්‍රී ලංකා වනජීවී හා පරිසර ආරක්ෂණ සංගමය විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළා කියලා අද දිවයින පත්‍රයේ වැඩිදුරටත් දාලා තියෙන විදියයි මේ බලා ගන්න පුළුවන් කම තියෙනවා. ඊට පස්සේ අද ලංකාදීප පත්‍රයට යන උපාධිධාරීන් 45,585කට පත්වීම් ලිපියවයි වසරක පුහුණුවෙන් පසු ස්ථිර සේවයට කියලා සුජිත් හේවාජුලි ගේලිය. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 45,585 දෙනෙකුට රජයේ රැකියා පත්වීම් ලිපි තැපෑලෙන් යැවීම ඊ ආරම්භ කළ බව ජනාධිපති කාර්යාලයේ සඳහන් කිරීමක් කරනවා. මේ රැකියා පිරිනමා ඇත්තේ ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් කියලා පත්තරේ දාන. ඒ වගේම පුංචි දෙයක් ගැන ඔබට කියන්න ඕනි. පත්වීම් ලැබන උපාධිධාරීන් පත්වීම් ලැබී දින 3ක් ඇතුළත තමායත් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කරන්නට ඕනි. පත්වීම් ලිපිය ලැබීමෙන් පසු දින 7කදී පුහුණුව සඳහා වාර්තා කළ යුතු වන අතර පුහුණුව සඳහා වාර්තා නොකළොත් පත්වීම් අවලංගු වන බව සඳහන් කරනවා. එතකොට පුහුණුවෙන් පසුව සියලුම දෙනාම විශ්‍රාම වැටුප්ද සහිතව රජයේ ස්ථිර සේවයේ පිහිටවන බව ජනාධිපති කාර්යාලයේ සඳහන් කරනවා කියලා මේකේ දාලා තියෙනවා. විරාමයක් කරන් ඇවිත් අනිත් කතාත් බලමු. කතා බහ කියනේවා එව්වා මෙව්වා එක එක වකවානු වලට එන හැටි. දැන් මේ වන විට තියෙන කතාබ ඒ අතරේ කොහෙන්දෝ ආපු COVID-19 එමත් නැත්තම් කොරෝනා තාම කරදර කරනවා. ලෝකෙටම කරදර කරන ලෝකෙම දැඩි අවධානයෙන් ඉන්නේ. අද පත්‍රයේ දානවා සටහනක් COVID-19 වෛරසයේ වැළඳුණු රෝගීන් 100ක් 150ක් වුවත් කළමනාකරණයට රෝහල් ලෑස්ති. සෞඛ්‍ය අමාත්‍යාංශ ආපදායක කේකයන් ඉන්දික හේවා විතරණ ලිය. COVID-19 වෛරසයේ වැළඳුණු රෝගීන් 100ක් 150ක් අතර ප්‍රමාණයක් වුවත් කළමනාකරණ කළ හැකි ආකාරයට රෝහල් 17ක් සූදානම් කරමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදායකකයේ සඳහන් කිරීමක් කරනවා. එමයි සූදානම ගැන කියන්නේ හොඳයි සූදානම් වෙලා ඉන්න එක. හැබැයි අපේ පැතුම එක්කෙනෙක්වත් වාර්තා නොවේවා. නේ? ඒ වගේම මේක මොහොත අවස්ථාවක් කරගන්නට ඕනි විදේශ රාජ්‍යයන් ඉදන් හිරු බලාගෙන ඉන්න අතිවිශාල ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් ඉන්නවා. විශේෂයෙන්ම මේ දවස්වල දකුණු කොරියාව, ජපානය, එතකොට ඉතාලිය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක් පිළිබඳව කතාබහට ලක්වමින් තියෙනවා.
අපි කියනවා පරිස්සමෙන් අවධානයෙන් ඉන්නට කියලා ඔබට. ඒ අතරේ අද දිවයින පත්තරේ පැත්තට යනවා කොරෝනා ආසාදනයෙන් ඇමරිකාවේ දෙවැනි මරණයක් චතුර පමණු වලියන්. මෙතෙක් ලෝපුරා මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාවත් සමගින් අද දිවයින පත්තරේ අදාළ වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන. ලෝකයටම කරදර කරන කොරෝනා ගැනයි. ඒ අතරේ විනිසුරු ගිහන් පිළපිටිය සෑහෙන කතා බහට ලක් වුණානේ. ඒ කතාවේ අලුත් දෙයක් අලුත් තත්ත්වයක් ඊයේ තිබුණා. ඒක අද පත්තර දානෝ විනිසුරු ගිහන් පිළපිටියට සිතාසි ඒජේ අබේනායක ලිය. සැක්කරුවෙකු ලෙස නම් කිරීමට පැහැදිලි සාක්ෂි තිබෙනවා. නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කියන්නේ ඒජේ අබේනායකයි වාර්තා කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග දුරකථන සංවාදයේදී අධිකරණ හැමුවේ පවතින නඩු කටයුත්තක සැක්කරුවෙකුට අහිතකර අන්දමින් කටයුතු කිරීමට අසත්‍ය සාක්ෂි සෑදීමේ චෝදනා එල්ල වී ඇති වැඩතානමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටියට ලබන දෙවෙනිදා තම අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ පසරුවේ නියෝග කරනවා. ඒ කතාපුවත දාන්නේ විනිසුරු ගිහන් පිළපිටියට සිතාසි. දැන් එතකොට අද පත්තර දානවා රංජන්ගේ හඬපට පිළිබඳ කතාවක්. හඬපට හුටපටය කියලා කියන්නේ සෑහෙන කතාවට ලක්වෙච්ච එකක්නේ. අද ලංකාදීපයේ දානවා රංජන්ගේ හඬපට ගෙනියන්න එන්න රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි සුජිත් හේවාජුලිගේ එළිය. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවසේ නත්තඩැංගුට ගන්න ලැබූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදය ඇතුළත් හඬපට සියල්ලම වෙනම තැටිගත කර අවසන්යෙන් ඒවා රැගෙන යන්නේ රජී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තියෙනවලු. ඒත් ඒ හඬපට රැගෙන යාමට අධිකරණ නිලධාරීන් තවමත් එහි පැමිණ නැතයි රජී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට කියලා. රංජන් රාමනායකගේ නිවසේ නත්තඩැංගුට ගත් සංයුක්ත තැටි 100කට වැඩි ප්‍රමාණයක් හා බාහිර තැටි 15ක් අධිකරණයේ දැනුම් දීමක් අනුව රජී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නැවත තැටිගත කරනු ලැබුවා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. හඬපට ගෙන යන්නේ එන්න දැනුම් දුන් පුත අද දාලා තියෙන්නේ ලංකාදීප පත්‍රේ. හරි, ඊළඟට වෙන කතා කීපයකට නැවත වතාවක් අවධානය යොමු කරන්න තියෙනවා. බාල වයස්කාර දරුවන්, සිසුවියන්, දූ දරුවන් ගැන අපි නිරන්තර අවධානයෙන් අවදියෙන් ඉමු. ඔවුන්ව වැරදිවලට පටවා ගන්න, නැත්නම් ඔවුන්ව රැවටීම් වලට ලක් කරන්න, ඔවුන්ව අපචාරවලට ලක් කරන්නට සමහරු දත නියවගෙන බලාගෙන ඉන්න නිසා ඔවුන් ගැන දැඩි අවධානය යොමු. තවත් කතාවක් ඊ ඇහෙන්න ගත්තා. මම ටිකක් ඔබට මේ විස්තරය ඉදිරිපත් කරන්නම්. මොකද ඒකෙන් අපිට අවබෝධයට ගන්න කාරණා තියෙනවා. රැක බලා ගන්නට ඕනි කතා පිළිබඳව පාඩම් ඉගෙන ගන්න පුළුවන්. සිසුවිය කෙලසූ කොළඹ පාසල් සිසුව 7 දෙනෙක් රිමාන්ඩ්. කෂුනි රෙබිකා සහ ඒජේ අබේනායක ලියන්. පාසල් සිසුවියකු 13 හැවිරිදිසිය පෙම්වතියට මිතුරන් 6 දෙනෙකු හා එක්ව පුරා මාස 7ක කාලයක් තිස්සේ විටින් විට අතවර කළේයයි කියන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 18 හැවිරිදි සිසුවෙකු හා ඔහුගේ මිතුරන් වන තවත් පාසල් සිසුන් 6 දෙනෙකු ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ පසරුවේ නියෝග කළ පුවත මේ දාන්නේ. අධිකරණ හමුවේ පැවති හඳුනාගැනීමේ පෙරටුවේදී අතවරයටපත් සිසුවිය සැක්කාර සිසුන් 7 දෙනාවම හඳුනාගැනීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළා කියලා මේක දාන. මේවයි කතාව. කොළඹට තදාසන්න ප්‍රදේශයක පිහිටි පාසලක ඉගෙනුම ලබන එකී බාලවයස්කාර සිසුවිය අමතර පන්තියකදී දැන හඳුනාගෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන බව කියන සැක්කාර පෙම්වතා ඇය රවටාගෙන ලැබුම්හලකට ගෙන ගොස් ඇයගේ ඡායාරූප රැගෙන ඒවා අන්තර්ජාලයට උදාහරණ බවට බියගන්වා තිබෙනවා. පසුව WhatsApp මාර්ගයෙන් ඇගේ විස්තර හා දුරකථන අංකය සිය මිතුරන් පිරිසකටද යවා ඇති බවත් ඒ ඔස්සේ සෙසු සැක්කාර සිසුන් 6 දෙනාද ඇයව විවිධ ස්ථානවලට ගෙන්වාගෙන විටින් විට දූෂණය කර ඇති බවත් පැමිණිල්ලෙන් කියවිලා තියෙනවා. මේට මාසයකට පමණ පෙර අහම්බෙන් මෙන් සිය දියණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ ඇගේ මව ඒ තිබූ අසභ්‍ය වීඩියෝ දර්ශන දැක ඒ පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කර තිබුණා. ඉතා රහසිගතව විමර්ශනය සිදු කළ ළමා ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් එකී සැක්කාර සිසුන් 7 දෙනා පසුගිය වසරේ පෙබරවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා මාස 7ක කාලයක් ඇයට අතවර කර ඇති බව අනාවරණය කර ගැනීමට සමත් වෙලා තිබුණා. එකී සැක්කරුවන් සියලු දෙනාම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ පාසල්වල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බව අධිකරණ හමුවේ අනාවරණය වී තිබුණා කියලා තවදුරටත් දානවා.
ගොඩක් දේවල් දෙමාපියනේ වැඩිහිටියනේ අවධානයට ගන්න ඕනි. දූ දරුවන්ගේ අමතර පන්ති යනකොට යෑම ඊම් පිළිබඳ කතාව ඔවුන් ජංගම දුරකථන හෝ අන්තර්ජාල භාවිතා කරනවා නම් ඒ වාගේ සිදු කරන්නේ කුමක්ද කියන ක්‍රියාකලාපයන් ආශ්‍රය කරනවා නම් ආශ්‍රය කරන්නේ කවුද කියන ක්‍රියා දේවල් සෑහෙන අවධානයට ගන්න සෑහෙන කතා බහක් තියෙනවා අනාගත පරපුර රැක බලා ගැනීම උදෙසා. හොඳයි, ඊළඟට ඊළඟ කතාවට මම ලංකාදීප පත්තරේ පැත්තට යනවා. අර සරසවිසසුන් පිළිබඳ කතාව එන්නේ. සරසවිසසු 21 යලි රිමාන්ඩ් කියලා නිමන්ති රණසිංහ වාර්තා කරනවා. මේක උත්තරීතර සටනක්, සිසුන්ගේ නීතිඥ කියනවා. එතකොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියනවා මහජනයාට පීඩා නොකර කළා නම් තමයි සටන උත්තරීතර වෙන්නේ කියලා. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කර අධිකරණයට අපහාස කළයි රිමාන්ඩ් භාරයට පත් කරනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිළිබඳවයි මේ කතා බහයෙන්. සිසුන්ගේ නීතිඥ කියනවා මේක උත්තරීතර සටනක් කියලා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියනවා මහජනයාට පීඩා නොකර කළා නම් තමයි සටන උත්තරීතර වන්නේ කියලා. ඒක ඊළඟට තවත් එකක් අද දිවයින පත්තරේ මේ කතාව වාර්තා කරලා තියෙන. වනවාසල නිවසකින් කෝටි 10ක මත්කුඩු කේරළ ගංජා සමග අයෙක් දැලේ සමන් ගමගේ එළිය. රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා තොගයක් කැලණිය වනවාසල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ එක්සැක්කරුවෙකුද සමගින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ කේරළ ගංජා පිළිබඳව කතාව සහ මත්කුඩු, ඒ අතරේ මහා මෝදේදී හෙරොයින්, එතකොට අයිස් මත්කුඩු එහා මෙහා කරගන්නට ජාවාරම්කරුවන් දරන ප්‍රයත්න ගැන මේ දවස්වල දැඩිව කතා වෙනවා. අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය වාර්තා කරලා තියෙන ඒ කතාවත් එක්ක මහා මෝදේදී හෙරොයින් කිලෝ 330ක් හා අයිස් කිලෝ 50ක් අල්ලයි කියලා ඉන්දික ඒවා විතරන ලියන්. අහන්නකෝ මේ කතන්දරේ. මුහුදු මෙහෙයුම් දෙකකදී ඇල්ලූ හෙරොයින් ප්‍රමාණය හෙරොයින් කිලෝ 400ක් හා අයිස් කිලෝ 100ක් ඉක්මවයි. දල වෙළඳපොළ වටිනාකම කෝටි 600 ඉක්මවයි. මුහුදේදී අත්අඩංගුවටගත් වැඩිම වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගය මෙයයි නාවික හමුදාව සඳහන් කරනවා කියලා මේකේ දාලා තියෙනවා. මොන තරම් කතන්දරයක්දනේ. ආ, වටිනාකම් පිළිබඳව කතා බහට ලක් වෙනවා. මහා මුහුදේදී හෙරොයින් කිලෝ 330ක් අයිස් කිලෝ 50. කොම ජාවාරම්කරුවන් රටට මෙව්වා ගේන්න දරන ප්‍රයත්නයන්. මේක මුළුනුපුටා දැමීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් විදිහට අපි ආණ්ඩුවට ආයෙ මතක් කරනවා. මේක නෙමේ කොහොමද දෙහි. ඇයි දන්නවද? දෙහි ගැන කතාවක් ඇවිල්ලා තියෙනවා අද පත්තරවල. මං උපුටා ගන්න සූදානම් ඒ කතාව ලංකාදීප පත්තරේ. මෙහෙමයි දාන්නේ. දෙහි මිල බිඳුවට බැහැලා වෙළෙන්දෝ ලෙල්ලට මිරිකිලා කේශර ගුණතිල කෙලියන්. මිල පහත වැටීම නිසා මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ දෙහි වගාකරු අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයකට පත්ව සිටිනවලු. මේ වන විට දෙහි කිලෝක තොගමිල රුපියල් 20ක් දක්වා පහත වැටී තිබෙනු. දෙහි විකුණා ලැබෙන මුදල දෙහි අස්වැන්න නෙලීමට හා සතිපොලට රැගෙනීමට යන වියදම පියවා ගැනීමට නොහැකි වී ඇති බව ගොවීන් සඳහන් කිරීමක් කරනවා කියලා මේකේ තවදුරටත් දාලා තියෙනවා. මේ දිනවල සතිපොල තොග වෙළඳුන් දෙහි මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කරන අතර බොහෝ වෙළඳුන් දෙහි කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 20ත් 25ත් අතර මිලකටයි කියලා දාලා තියෙනවා. සමහර ඒවා ගිනි ගණන් යනකොට, සමහර ඒවා බිඳුවට බැහැලා වෙළෙන්දෝ ලෙල්ලට මිරිකෙනවා. මේකත් එක්ක පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි ගොවීන්ව රැක ගැනීමේ කතාව එක පැත්තකින්. ඔවුන්ට දෙන්න ඕනි ගැළපෙන මිලක්, ඔවුන්ට ඊළඟට ගොවිකම් කරන්න පුළුවන් වෙන මිලක්, අනිත් පැත්තෙන් පාරිභෝගිකයන්ට සාධාරණ මිලක්. මේක සම්බර වීම ඉතා අත්‍යවශ්‍යයි. විරාමයක් කරන් ඇවිත් ඇතුල් පිටු වාර්තා බලමු. තුල්පිට වාර්තා පැත්තටයි ඔයගොල්ලොත් එක්ක යන්න සූදානම් වෙන්නේ. ජයපේ නායක අනුරු කුමාර දිසානායක බුත්තලදී කියු කතාවක් ලංකාදීපෙන්. ශක්තිමත් විපක්ෂයක් හැදී ඇක්කේ මුදලට නොවිකිනෙන ජාතික ජනබලවේගයට පමණයි. හොරකම, දූෂණය, නාස්තියට එරෙහිව හඬ නැගී ඇක්කේ එවිටයි. ඔව් කර ප්‍රකාශය වැල්වායේ ඉන්දික වාර්තා කරන්. හැබැයි විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව ජයපේ නායක අනුරු කුමාර මේ දවස්වල සෑහෙන කතාබහකට ලක් කරමින් ඉන්නවා. ඒ අතරේ ඔබ දන්නවා පාර්ලිමේන්තුව ඊයේ රාත්‍රියේ විසිරු ආරියා. එතකොට 60 ගානකට විශ්‍රාම වැටුප නැති වෙලා යනවා. ඒකත් එක්ක මේ විශ්‍රාම වැටුප ගන්න දාන ට්‍රයි එක ගැන මම කිව්වා ඔබට මතකද?
ලැජ්ජයිතන ට්‍රයි එකක් ගැන. ඒ ගැන චෝදනාව නැවත එල්ල වෙලා තියෙන උපුටා ගන්නවා අද පත්තරේ. මන්ත්‍රීවරුන් පිරිසක් වසර හතරකින් විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ නීති රීති සකස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරන්නේ එස් කරුණාරත්න ලියයි. කවුද කියලා බලන්න ඕනේ ඒවට දත නියවන සෙට් එක. රජයේ සේවකයන් රජයට නැත්තම් රාජ්‍ය සේවයට වසර ගණනාවක් දශක ගණනාවක් කබුරලා කබුරලා අන්තිමට විශ්‍රාම වැටුප ගන්න. මේගොල්ලෝ ඇවිල්ලා පහෙන් ගන්න. දැන් ඒක හතරෙන් කර ගන්න හදනවා. මං දැක්ක කාටුන් එකේ පෙරදා තිනවා. ඇයි ඉතින් පය තියපු ගමන් දෙන්නකො විශ්‍රාම වැටුප. ඒ වුණා නම් සමන් රත්නප්‍රියත් අරගෙන යයි කියලා අර පර්මිට් එක ගෙනිච්ච විදියට. එහෙම කතන්දරයක් තිබුණා. හරි ඒක නෙවෙයි. දැන් මේ වගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් කවුද බලාගෙන ඉන්නේ කියලා ඔබ අවධානයෙන් ඉන්න. හොඳේ. ඊට පස්සේ අද ලංකාදීප පත්තරේ කතාවකට යනවා. ඔගොල්ලෝ දන්නවද නාඩි කියන්නේ මොකද්ද කියලා? ඔගොල්ලෝ දන්න නාඩි ගැන නෙවෙයි මේ කතාව. ජනපති අන ක්‍රියාත්මකයි දඹුලු ආර්ථිකයේ නාඩින්ට වැට. මං කියන්නම් කවුද ඒ නාඩි කියලා. දඹුල කාංචන ලියන්නේ. දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ අතරමැදි වෙළඳාම හෙවත් නාඩි වෙළඳාම ඊයේසට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ක්‍රියා කළ බව වෙළඳ සංගමේ සභාපතිවරයා සඳහන් කිරීමක් කළා. දඹුල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන එන ගොවීන්ට සහ එළවලු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ට මහත් හිරිහැරක් පැවති නාඩි නමින් හඳුන්වන අතරමැදි වෙළඳාම නිසා කරදර රැසක් සිදු වූ බවත් වෙළඳ සංගමයක් හැටියට එය නවතා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ බවත් ඔහු සඳහන් කිරීමක් කළා. මේ අතර මැදියෝ තමයි විවිධ ගේම් ගන්න විවිධ දේවල් පිළිබඳව කතාවලට එන්න හදන විවිධ හිඟතාවයන් විවිධ ගැටලු විවිධ වැඩිකිරීම් පිළිබඳවලට යන්න හදන. හොඳයි ඒ අයට එරෙහිව ක්‍රියාත්මක වීම නැවත එන්න නොදෙන විදිහට ක්‍රියාත්මක වෙන්න. හොඳේ නැත්තන් එක පැත්තකින් ගොවියෝ තැලනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකයෝ තැලනවා දෙගොල්ලොම තැලනවා උඩට එන්නේ කවුද? අතර මැදියෝ. ඒ අතරේ සමහරු පුදුම වැඩ කරන්නේ. මේ දිවයින ඇතුල් පිට වාර්තාව. රණාලේ සුපිරි නිවසක කසිප්පු තිප්පොලක්. ඒක නෙමෙයි දන්නවද වැඩේ? කසිප්පු වෙන කරාමේ දෙවියන්ටත් පඳුරු ගැට ගහලා දෙන්නේ කත්ඇඩංගුවට ඔරුවල සරත් ලියන්. මාරයිනි කසිප්පු වෙන කරාමේ දෙවියන්ටත් පඳුරු ගැට ගහලා. අම්මලා තාත්තලා ගැන නම් අපි කොච්චර කතා වෙනවද? අතිමහත් බහුතර අම්මලා තාත්තලා දරුවන්ට අසීමිත සෙනෙහසක් තියෙන. ඒත් ඔබ කියන්නේ අවට වටපිටාව ගැන විමසිල්ලෙම ඉන්න මම ඕක නිතර කියනවා. තාමත් ඒ අතරේ සමහර අය ඉන්නවා දරුවෝ ඉතාම පීඩාවට පත් වෙන. අහන්නකො මේ කතාව. මවයි පියායි එකට සූර්වි දැරියට පහර දීලා. ලියන්නේ මිනුවන්ගඩ ටෝනි. අවුරුදු 12 මාස 8ක් වයසෙත් තම දියණියට ක්‍රූර ලෙස පහර දුන් දෙදරු පියෙකුට ලබන 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරය තබන ලෙසට නියම කිරීමක් මේ දාලා තියෙනවා. ඔබට අහන්න මං කියන්නම් මේ කතාව. සැක්කරු බීමත්ව නිතර නිතර දැරියන් දෙදෙනාට පහර දෙන බවත් සැක්කරුගෙන් බේරීම සඳහා දැරියන් නිවස අසල ලඳු කැලෑවේ වැඩි වශයෙන් ජීවත් වෙන බවට සැක්කරුගේ සොහොරිය මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය තමයි මේ කතා පොත ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ තාම ඉන්නවා කියලා හිතුවම තාත්තලා අම්මලාට නැත්තම් තාත්තලාගේ බීමත්කමට බයෙන් ගෙදරෙන් එළියට ගිහිල්ලා ලඳු කැලාවක හැංගිලා ඉන්න දරු කොච්චර පවුද කියලා නිකමට හිතන්න කල්පනා කරන්න මේ ළමා මනස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හොඳ වෙලාවට අර තැනැත්තිය ඇය යුතු කමිටු කරලා තියෙනවා. පොලිසියට ඒක සදාහන් කිරීමක් කරලා තියෙනවා. අම්මත් එක්ක එකතු වෙලා අරක්කු බොනවලු තාත්තා දියණියන්ට පහර දෙනකොට අම්මා දරුවන් බේරා ගැනීමට කිසිදු උත්සාහයක් දරන්නේ නැහැ. ඔන්න தත්ත්වේ සමහර තැන්වල ඒ වගේ தත්ත්වේ තියෙනවා. ඒක නෙමෙයි අද මාර්තු මාසයේ 3 වෙනිදා නේද? මාර්තු 3 වෙනිදාට එදෙන ලෝක වනජීවී දිනේ නිමිත්තෙන් මේ අද පත්තරේ සටහන අරන් ඇවිල්ලා තියෙන්නේ. ෂාන් හුලන්නුගේ තමයි වාර්තාව ගේන්නේ. දිනයකට පමණක් සීමා නොකළ යුතු වනජීවී සංරක්ෂණය. ඇත්තටම ඒක දවස් 365ටම යන්න ඕනේ. අර හැමදේම වගේ ආදරයට දිනයක් වෙන් කළාට දවස් 365ටම ආදරය ඕනි කියලා අපි මෑතක කිව්වා වගේ. විදේශ වාර්තා සඳහා ලංකාදීපෙන් ලෝවට. දිවුරුම් දී පැය 24යි ගිනිබිසෝ ජනපති ගෙදර. ගිනිබිසෝ රාජ්‍යයේ ජනාධිපති ධුරේ දිවුරුම් දුන් එරට හිටපු විපක්ෂ නායකයා පැය 24ක් ඇතුළත ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදු වෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට හිස්ස නමමි. ඊළඟට මෙන්න ඊළඟ කතාව. ඉන්දිය වෛද්‍ය සිසුවේ කෙලෙසූ සිව් දෙනා අද පෝරකේට. මේ කතාව ඔගොල්ලෝ දන්නෝ. ඒ කතා පුවත පිළිබඳවයි වාර්තා කරලා තියෙන අද ලංකාදීපේ. දැන් ක්‍රීඩා වාර්තා වලට යන්න සූදානම් වෙනවා. කොහොමද අපේ කොල්ලෝ ටික ක්‍රීඩා ලෝලීන් වෝන් ක්‍රීඩාංගණයට අද්දවාගෙන ඉන්නේ? ටිකට් බලධාරීන් එච්චර එයි කියලා හිතුවේ නැතුණාට මාරු උත්තරනේ. හරි ඒක නෙමෙයි ක්‍රීඩකයන් ගැන කතා කරමු. මැතිව්ස්
පිත්තෙන් වැඩක් කරගන්න බැරි වුණා. හැබැයි පන්දුවෙන් සහ පන්දුව රැකීමෙන් වැඩේ කළා. ඕ මේම කියනවා. ක්‍රීඩකයන්ට ආත්ම විශ්වාසය නොදුන්නොත් ආත්මාර්ථකාමී වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ අසේල් විතානයි වාර්තා කරන්නේ. එතකොට ඊළඟට අද දවසේ අපි ලංකාදීප පත්තරයට අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා තවත් කතාවකට. දැන් තුන්නිරියව් ක්‍රීඩකයන්ගේ වටිනාකම ගොඩක් තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස් පිත්තෙන් කරන්න බැරි වුණා, පන්දුවෙන් කළා, පන්දු රැකීමෙන් කළා. වනිදු හසරංග ගත්තම පිත්තෙන්, පන්දුවෙන්, පන්දු රැකීමෙන් තුනෙන්ම. එතකොට තිසර පෙරේරා මෙවර තමන්ගේ යුතුකම ඉටු කරනවා දක්නට ලැබුණා. තරගයේ තනි අතින් ගන්නා තුන්නිරියව් ක්‍රීඩකයෝ දමින්ද විජේසූරි එලියන්නේ පල්ලකැලේ ඉඳන්. සැබෑ තුන්නිරියව් ක්‍රීඩකයෝ බොහෝ දුර්ලභය. එබැවින් ඔවුන්ගේ වටිනාකම ද ඉහළය. තුන්නිරියව් ක්‍රීඩකයන්ගේ වටිනාකම් ඉහළ යන්නේ කණ්ඩායමක් තීරණාත්මක අඩවියක සිර වී සිටින විටේ කියලා මේකේ දානෝ. පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙන්ම කොදෙව්පිලට එරෙහිව පැවති එක්දින තරගාවලිය පුරාම ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම වනිදු හසරංග, තිසර පෙරේරා පෙන්වා දුන්නේ කණ්ඩායමක් ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමේදී තුන්නිරියව් ක්‍රීඩකයෙකු සතු අමිල වටිනාකමයි. වනිදු හසරංග නම් ඒක තුන් පැත්තෙන්ම පෙන්වුවා සුපිරි. ඒ අතරේ තුන්නිරියව් ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවය ගොඩක් වැඩි. ලක්ෂාන් සැදකන්ගේ දායකත්වය ගැන පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. අවසන් තරගයේදී පද්වාර තුනට ලකුණු 31ක් ඔහු ලබා දුන්න ආකාරය දක්නට ලැබුණා. තුන්නිරියව් ක්‍රීඩකයන්ගේ වටිනාකම දැනෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවන් නේදී. ඒ නිසා ඔහුගේ දායකත්වය පිළිබඳව පොඩ්ඩක් සලකා බැලීම අවශ්‍යයි. ඊට පස්සේ අපි යන්න සූදානම් වෙනවා අපේ කෙල්ලෝ ටික බංගලාදේශයේ පරාජය කරපු විදිය ගැන කියන්න. ලංකාදීපෙන් ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9කින් බංගලාදේශයේ පරදවති. තරගයේ දක්ෂතම ක්‍රීඩකාව ශශිකලා සිරිවර්ධන. ඕස්ට්‍රේලියාවයි නවසීලන්තයටයි එරෙහිවත් හොඳ තරග දෙකක් ක්‍රියාත්මක කළා මේ පාර. ඒකම දැන් මං කිව්වා අපිට කියවුනේ පෞගේ දවස්වලම චමරිගේ නාමය. නියම සුපිරි ප්‍රතිකාරණයක් ලංකාව බිහි කරපු. ඒ වගේ තව කීප දෙනෙක් හිටියා නම් ලංකාව ගොඩ කාන්තා ක්‍රිකට්. හැබැයි ඊට කලින් කියවුණු නාමයක් තමයි ශශිකලා සිරිවර්ධන කියන්නේ. තුන්නිරියාවෙම දක්ෂකම් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනගි මෙහෙවරක් ඉටු කරපු ක්‍රීඩිකාවක්. ඇගේ සමු ගැනීම සටහන් වෙනවා මෙහෙම. අවසන් 20යි 20 ඉනිමේ වීරවරිය වෙමින් ශශිකලා පිටියෙන් සමු ගනී බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්. දැන් අවසන් තරගේ වීරවරිය වෙමින් තමයි සමු ගන්න ක්‍රීඩාවේ. ඇගේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් කිසිදු කර මෙහෙවරත් අපි අගය කරමු. ඒක නෙවෙයි අන්න අරේ නවසීලන්තය දෙනවා ඉන්දියාවට බැටේ. මෙන්න වාර්තාව. කෝලිගේ අභිමානයේ නවසීලන්තයේදී බිඳුවට වැටී දෙවන ටෙස්ට් තරගයේ නවසීලන්තයේ කඩුලු 7කින් ජය ගනී. වසර 6කට පසු ඉන්දියාවට පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක්. ඉන්දියාවට මේ දවස්වල ක්‍රිකට් පැත්තෙන් ටිකක් අපලයි වගේ. මේ විරාමය. මෙන්න අද කාටූන් පෙළ එව්වා මෙව්වා අර පැත්ත මේ පැත්ත හැම පැත්තක් ගැන කියන විවිධ කාටූන් තියෙන්නේ. මෞබිමේ එම්ඩී වීරරත්නගේ කාටූන් එක පළමුව. වයිෆ් කියනවා උණුසුම වැඩි වුණාට බය වෙන්න එපා කියනවා කියලා. මහත්තයා කියනවා පිස්සුද අපි මේ බය වෙලා ඉන්නේ බඩුමිල වැඩි වෙන එකට. ඒකටනේ පුරවැසියා බය. හැබැයි උණුසුම ගැනත් කල්පනාවෙන් ඉන්න. අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් මෙන්න. ගුරු විදුහල්පතිවරු ජයශ්‍රී මහා බෝධිය ළඟ සත්‍යග්‍රහයක් කරනවලු. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා හිතලා පාසල් දරුවොත් ඔය වැඩේ කළොත් විනාසයි කියලයි අනිත් එක්කෙනා නම් කියන්නේ. ඒ අතරේ මෙන්න කවියක් අද ලියලා තියෙනවා අර තමන්ගේ මුදල් තැන්පත් කළා ඒවා ගැටලුවට ලක්වුණු ඒ අහිංසක තැන්පත්කරුවන් වෙනුවෙන්. තිලකගේ තුන්මංසල කවිය. තැන්පත් කළ මුදල් ටික ආපසු ඉල්ලා දෙස් දෙති අඬ අඬා පාරට ඇවිදිල්ලා බලදරේනි උන්ගේ දුක බලපල්ලා සැරවැර නොවී යුතුකම ඉටු කරපල්ලා. ඊටයි තැන්පත්කරුවන් ගැන මේ කියලා තියෙන්නේ ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම. ඊළඟට අද පත්තරේ අවන්තාටිකලගේ කාටූන් එක මෙන්න. පොලිසිය ශිෂ්‍යෙක්ව කුදලගෙන යනවා. යන ගමන් දේශපාලකයාට කියනවා මුන් CCTV ගලවලා සෑන් කියලා කුදලගෙන අරන් යන්නේ. දේශපාලකයා පාර්ලිමේන්තුවේ මයික් එකක් ගලවන් ඉන්නවා. කෝ ඒක. ඊළඟට අද පත්තරේ ජනරාණි කාටූන් එක මෙන්න. රාණි සහ යාළුවෙක් අතර දෙබසක්.
යාළුවෙක් කියනවා පරණ කතාවක් තියෙනවා වාමාංශිකයෝ පස් දෙනෙක් කාමරයකට දාලා දොර වැහුවම පක්ෂ පහක් හදන් එළියට එන්න කියලා. රාණි කියනවා දක්ෂිණාංශික නම් මේකේ අනිත් පැත්ත. ඒ කිව්වේ පක්ෂ පහක් දාලා දොර වැහුවම සන්ධානයක් හදන් එළියට එන්න. වාමාංශික එහෙමයි දක්ෂිණාංශික මේමයි කියලා කියන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් දිවයින පත්තර. මෙදාපාර මහචන්දේ අප්‍රේල් මාසෙට යොදාගත්ත බං දේශපාලක කියන්නේ. පුරවැසියා කියනවා දිනේ අප්‍රේල් පළවෙනිදා වුණා නම් තවත් හොඳයි කියලා. අප්‍රේල් පළවෙනිදා වුණා නම් තමයිලු හොඳ. තලංගම ජයසිංහගේ පලාමල්ල ලංකාදීපේ. ජයපේ නායක අනුර කුමාර වගේ හාදයක් නේද? එයා ඇවිල්ලා කියනවා රාජදාසට බලපං අපට විතරයි කිසිම චෝදනාවක් අදටත් නැත්තේ. රාජදාස කියනවා ඒ ගෞරවයේ සර්ලට සදාකාලිකවම තියාගන්න පුළුවන්. අනුරහණු ෂුවර් නේද? නැතුවම නැතුව මේ සම්මජ්ජාතියේ සර්ලට මේ රටේ බලය අල්ලන්න බෑනේ. ඒ නිසා ගෞරවය තියාගන්න පුළුවන්ලු සදාකාලිකව. යන්ද UNP පැත්තට ලංකාදීපයේ 30 හේවා 20 ගේ හිනා වැස්ස වෙන්න. රනිල් මේ පැත්තෙන් පාර දෙනවා. අලියා ඕනේ ඉඳා. සජිත් අනිත් පැත්තෙන් පාර දෙනවා. දුරකථනය ඕනේ ඉඳා. කාටද තැලෙන්නේ? කාටද වදින්නේ? අතර මැද්ද ඉන්න තමන්ගේම පාක්ෂිකයටයි වදින්නේ ඕනොයි තැලෙන්නේ. හරිද? ඊළඟට මේ ගිනි කසේ කවියාද දිනමින පත්තරේ. ජන බලවේගයේ සමගින් නොගිහින් එකට අලියා එනවලු සටනට තනිවම පෙරට රෝද හතර නැති වුණාම පැද යන රියට වංගු නැතුව පාර හොඳට තිබිලා කුමට. වංගු නැතුව පාර තිබිලා කුමට රෝද හතර නැතු. මේකත් බලන්න තලන්ගේ අනේද කියන්නේ කවිය. අලි පාටියේ නැත ජනසම්මතවාදේ නායකයා ආතේ සුක්කානම රෝදේ නැත සෙසු අයට කොඳු ඇට සහ අවබෝධේ 25 වසරක් රට පළවිය අපරාධේ. බලන්න UNP තත්ත්වය මේකත් අහන්න. විදුර අබේනායකගේ දවසේ පදහතර කවිය. ලකුණට තනතුරට පිල් බෙදි ගහගෙන අලියත් හංසියත් හදවතත් නැතිවින ලකුණක් නැතුළු බලවේගයට අවසන කතිරේ තමයි කවුරුත් දිනන සලකුණ. ඔය කවුරුත් දැන කියා ගන්න ඕනි කතිරේ තමයි කොයි කවුරුත් දිනන සලකුණ. මේ මෞබිමේ MD වීරරත්නගේ මර්සිපාලකාට උන් එක. සියා කියනවා මර්සිපාලට ජනාධිපතිගේ රුව යොදා ගන්න එපාලු. මර්සිපාල කියනවා අගමැතිගේක තියෙන්නේ. එමයි මර්සිපාල කියන්නේ. මේ ලංකාදීපේ දාසගේ කාටූන් එක. නාම යෝජනා ගන්න තැනට කවුද ඇවිල්ලා? ආතුරෙක්වත්ද? මූණ පේන්නෙත් නෑ. අගමැති ළඟට ඇවිල්ලා ඉන්නේ. මහින්ද ළඟට ඇවිල්ලා ඉන්නේ. දන නවාගෙන ඉන්නේ. බලන්න මහින්දගෙම පුටුවස්සෙන් රිංගලා ගිහින් ආපු එක්කෙනෙක් කියලා සංකේතවත් කරලා තියෙන්නේ. එයා කොට්ට මේ පැදුරුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. කොට් එක ගහලා තියෙනවා නාවින්න කියලා. ආතුරයා නාවින්නද? මේ දාසාපුවලානගේ ස්වාරිස් ලංකාදීපේ. ඔන්න දැන් ඒ දේශපාලන ධාරාව හැමෝම නාම යෝජනා දෙන්න සූදානම්. නාම යෝජනා ගන්න බලාගෙන ඉන්න සෙට් එකක් ඇඳලා තියෙනවා. ඒකේ ගහලා තියෙනවා පොඩියට. මං ඒ ටික කියවන්න මුලින්දම්ම. ජේෂ්ඨත්වය කියාගෙන හැරමිට්ටකුත් අරගෙන ඇවිල්ලා. ඊළඟට එක්කෙනෙක් පිය උරුමය කියලා කරපින්නගෙන ඇවිල්ලා. තවත් එක්කෙනෙක් ගෙම්බන් පැනපු එක්කෙනෙක්. ඊළඟට කුඩු එක්කෙනෙක් ඇවිල්ලා. ඒ අතරේ වැන්දබු කියලා තවත් එක්කෙනෙක් ඇවිල්ලා. කීප දෙනෙක් වෙනවා පිටිපස්සෙන් ස්වාරිස් බලාගෙන ඉන්නවා. තවත් කෙනෙක්ගේ අතේ පොරෝකුත් තියෙනවා. අලාගෙන මිනිමු කාට කාටද නාම යෝජනා කවුරු කවුරුද දෙන්නේ කියලා. හොඳේ එතකොට අද දිවයිනේ උදේ විමලසිරිගේ පුරසාර පුරන්සා දේශපාලක අතර දෙබස. පුරන් කියනවා රට හදන්න යනවද කන්න යනවද කියලා අද හෙටම බලාගත හැකි සර්. කොහොමද බං ඒ නාම යෝජනා දෙන විදියෙන් සර්? බලාගෙනෙමු කොහොමද ඒ අය ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ පන්කජුගේ ඥාන කතා. උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්නලු. ඔය කිව්වට මිනිස්සු වශී වෙන්නේ කියවන අයටනේ සර්. අපි ඔබට මතක් කරනවා දිගටම ගැළපෙන අය ජනතාවාදී අය පාර්ලිමේන්තුවට යවන්න. පරමාධිපත්‍ය ඔබ අතට ඇවිල්ලා. දැන් මේ ඔබේ වාරේ රටේ පුරවැසියාගේ වාරේ. ගැළපෙන අය මොන පැත්තකින් වුණත් යවන්න ඕනි ගැළපෙන අයයි. මේ මෞබි මේ සමන්ජිලිනාරච්චිගේ කාටූන් එක. දේශපාලකෙක් ඇවිල්ලා දැන් ඡන්දෙ මතක් වෙලා පුරවැසියා ගෙදරට මහා ඡන්දෙ ළඟ එනවා. උඹලත් සූදානම් වෙයල්ලා කියද්දි පුරවැසියා කියනවා ඔව් ඔව් අපි නම් අද උනත් සූදානම් සර් කියලා. කැති පොලෝ
පොරෝ අරගෙන ඉන්න අවස්ථාවක් පෙන්නුම් කරන්නේ උදළු තල පිහි ඔක්කොම තියෙනු. දෙන්න හදන්නේ සමාරුන්ට. එතකොට පංකජ රවින්දගේ සරදම් කාටුන් එක මෙන්න. වෙල්ගම එන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ලු දේශපාලක කියන්නේ. සරදම් මහනුව එතකොට මාසෝන කවුද? එතකොට කවුද මාසෝන කියලායි අහන්නේ. ලංකාදීපේ තලන්ගේ ඒතුමා කාටුන් එක මේ. මෛත්‍රීපාල ඇවිල්ලා ඒතුමාගේ ගෙදර. මෛත්‍රීපාල වගේනේ ඇවිත් කියනවා දිය කාවගේ කටේ තිබුණු මාළුවා උකුස්සා උදුරගත්තා වගේ තමයි මම පොළොන්නරුවත් උදුරගන්නේ. ඒතුමා අහනවා කැතයි නේද සර්? මොකද්ද කැත? සර් රටේ ජනාධිපති සැප විඳලත් අර අහිංසකේ අමාරුවෙන් අල්ලගත්ත මාළුවා පැනලා උදුරගෙන ගිලින එක කැත නැද්ද? සැප විඳලා ඇවිල්ලා අර මාළුවා ගිලින එක කැත නැද්ද? ඒතුමා එහෙමයි අහන්නේ. චබොත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් මේ. දෙන්නගේ දෙබස යාළුව දෙන්නෙක් කතා වෙනවා අර උකුස්සගේ කතාව. අවශ්‍ය වෙලාවේදී උකුස්සෙක් වගේ ප්‍රහාර දෙනවලු. අනිත් එක්කෙන කියනවා අනේද කියන්නේ පෞගිය අවුරුදු හතරම හිටියේ නම් පොල් කිච්චෙක් වගේ. දැන් උකුස්සෙක් වෙලාලු පෞගිය අවුරුදු හතරේ හිටියේ පොල් කිච්චෙක් වගේලු. ඕකයි තත්තේ අනුරාධගේ කවිය. කටේ ඇති දේ තරගෙන රඟපාන උකුස්සෙක් වගේ එනවලු සිරිසේන. දෙතොත් බලේ එතුමට අත්සන දාන මහින්දට පෙනේ තරු විසුවෙන හීන. අත්තරදාන බලය ඔහුට දුන්නොත් මහින්දට පෙනේලු තරු විසුවෙන හීන. අවසානය ගන්න සූදානම් වෙන්නේ මෙන්න මේක බලන්න. මෞබිම එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක. මෛත්‍රීපාල සිරිසේන කියනවා වටපිට බැලුවොත් සිරිසේන මොනවද කරලා තියෙන්නේ කියලා පෙනෙයි. ඒ කාලා අගමැති මහින්ද වටපිට බලනවා. අප්පට සිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩේ කුඩු කරලා අර තිබ්බ කෑලිත් හොයා ගන්න නෑ ඔක්කොම ගඩොල් වෙලා. වටපිට බැලුවාම පෙනිච්ච පෙනිල්ල ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුඩේ කුඩු.